කාර්යබහුල මට තරණකම වගේම සමේ පැහැ රැකගන්න සම ආරක්ෂා කරගන්න උදව් උනේ ග්ලෝකලජන්. පහසුවෙන් හදාගන්න විවිධ විදිහට රස විඳින්න පුළුවන් හොඳ සුවඳක් පැහැයක් රසයක් තියෙන ග්ලෝකලජන් දැන් මගේ හොඳ මිනිතුරිය. සිංහල හින්දු අලුත් අවුරුද්ද ලෑස්ති නෝගලන්ට අලුත්ම කෑම ජාති හදන හැටි කියලා දෙන්නයි මම ඇවිල්ලා ඉන්නේ. එහෙනම් ඒව හදන හැටි ඉගෙන ගන්න හොඳම වෙලාවයි මේ. එකතු වෙන මාත් එක්ක මේ කුකරි කලාවේ අලුත්ම ස්ටයිල් එක. Anyone can cook. හකුරු මිශ්‍ර කිරිබත් අවුරුදු කෑම මේ සෙට වෙනස්ම විදිහකට සාදා ගන්න පුළුවන් මේ හකුරු මිශ්‍ර කිරිබත සුවඳල් හාල්, ජලය, මිටි කිරි, සිහිව කපාගත් හකුරු, ලුණු කුඩු, කජු හකුරු එකතු කරගෙන නිවසේදීම ඉතාමත් ඉක්මනින් සාදා ගන්න පුළුවන්. තලබෝල. ඉතාම ගුණවත් මේ තලබෝල සීනි, ජලය, තල ඇට, බට එකතු කරගෙන නිවසේදීම ඉතාමත් ඉක්මනින් සාදාගෙන අවුරුදු කෑම මේසේ රසවත් කරගන්න පුළුවන්. කුරක්කන් හැලප. ගුණවත් විදිහට හැලප කන්න කැමති අයට කුරක්කන් පිටි, පොල්, කරදමංගු, කරාබු නැටි, පැණි ලුණු කුඩු එකතු කරගෙන නිවසේදීම ඉතාමත් ඉක්මනින් සාදාගෙන අවුරුදු කෑම මේසය රසවත් කරගන්න පුළුවන්. අලුත් අවුරුදු කෑම මේසයට ඔගලන් හැමදාම හදනව ඇත්තේ කිරිබත්. ඉතින් අද අපි කිරිබත් එක ටිකක් වෙනස් විදිහට හදමු. අපි බලමු කොහොමද අපි හකුරු මිශ්‍ර කිරිබත් හදන්නේ කියලා. අපිට ඉස්සෙල්ලාම හොඳ හාලක් තෝරගන්න ඕනේ. ඉතින් අපි හාල් තෝරගත්තේ අපිට සුදු කැකුළු හාල්, එහෙම නැත්නම් අපිට සුවඳල් හාල් උනත් එකතු කරගන්න පුළුවන්. ඉස්සෙල්ලාම අපි හාල් ටික හොඳට හොදලා කළු ඇට තියෙනවා නම් ඒවා ඉවත් කරලා ගරලා අරගන්න ඕනේ. ඊට පස්සේ අපි ඉස්සෙල්ලාම වතුර එකතු කරගද්දී සාමාන්‍යයෙන් බත් එකක් විසිනාට වඩා ටිකක් වැඩි එකතු කරගන්න ඕනේ. ඉතින් මේ විදිහට අපි මූඩියකින් වහලා බත් එක ඉස්ලාම් උයා ගන්න. හාල් ටික තැම්බෙනකන් අපිට පුළුවන් කිරි ටික හදාගන්න. කිරි මිලිලීටර් 300කට අපිට මිටි කිරි තමයි අවශ්‍ය වෙන්නේ. ග්‍රේට් කරගත්ත හකුරු ග්‍රෑම් 200ක් එකතු කරගන්න. ඉතින් අපි සාමාන්‍ය කිරි බතක් හදනවා නම් මේකටම අපිට මිටි කිරි ටික එකතු කරලා ඉවර කරගන්න පුළුවන්. අපි ටිකක් ස්පෙෂල් කිරි බතක් හදාගන්න නිසා හකුරු මිශ්‍ර අපි මේකටම හකුරු ග්‍රෑම් 200ක් ග්‍රේට් කරලා එකතු කරගන්නවා. ලුණු කුඩු සෙහන්දක් එනසල් 4ක් අපි මේ විදිහට තලලා මේ සේරම හොඳට මික්ස් කරගෙන බත් එක අපිට බලන්න පුළුවන් වතුර ටික හිඳිලා මේ විදිහට හැදිලා තියෙනවා. මේ ටිකත් අපි හොඳට මිශ්‍ර කරගෙන එකතු කරගන්න ඕනේ. මේ විදිහට අපි හොඳට කලවම් කරගන්න ඕනේ. සුදු බත් ටික හකුරු මිශ්‍ර පැණි බත් වගේ වෙනකම්. ඉතින් අපිට ලිපේ උයන්න හාල් ටික බයයි නම් අපිට මේක රයිස් කුකර් එක උනත් සාමාන්‍ය කිරිබත් විදියටම හදාගන්න පුළුවන්. ඊට අපි ලිපේ උයනකොට පරිස්සමෙන් කර වෙන්න දෙන්නේ නැතුව රොස් වෙන්න දෙන්නේ නැතුව හදාගන්න ඕනේ. අපිට කෙසෙල් කොලයක් අවශ්‍ය වෙනවා. කෙසෙල් කොලේ හොඳට හොදලා අපි හුමාලෙන් මේ විදිහට තවා ගන්න ඕනේ.
පැසලිප් ඔෆ් කරලා හදාගත් කිරිබත් ටික කෙසෙල් කොරේ දාගත්ත භාජනයටම මේ විදියට දාගන්න. මේ විදියට අපි සේරම එකතු කරලා අපිට පුළුවන් ටිකක් නිවෙන්න තියාගන්න. ඒ වගේම අපිට කෙසෙල් කොලෙන් ඕන නම් මේක චුට්ටක් තුනී කරන්න පුළුවන්. මේ විදියට තරමක් නිවුනට පස්සේ අපිට පුළුවන් මාක් කරගන්න. මේ විදියට අපි මාක් කරගන්න ඕනේ ගොඩක් නිවෙන්න කලින්. ඊට පස්සේ අපිට කජු මේක නිවෙන්න කලින් කරන්න ඕනේ. නැත්තම් කජු ටික මේකට සෙට් වෙන්නේ නැහැ. ඉතින් අපේ අවුරුදු කෑවිලි මේසයට අපිට කිරිබත් වර්ග දෙකම හදන්න පුළුවන්. සාරත කන්න කැමති අයට සාමාන්‍ය කිරිබත් හදලා ලුණු මිරිස් මාළු වගේ දෙයක් එක ආහාරයට ගන්න පුළුවන්. පොඩි තන්ට මේ විදිහට හදලා දෙන්නත් පුළුවන්. හකුරු කෑල්ල බැගිනුත් අපි මේ විදිහට තියාගන්න ඕන. ඔගලන්ගේ අලුත් අවුරුදු කැවිලි මේසය තවත් රස කරගන්න හකුරු මිශ්‍රිත කිරිබතක් හදලා පිළිගන්වන්න පුළුවන්. ඔබ මුන්ට සැලන ෆේස් වොෂ් දෙන් ෆෝරර් වෙදී. අපි කැවිලි ගැන කතා කරනකොට අපිට එක එක වර්ගයේ කැවිලි හදන්න පුළුවන්. ඒත් ලේසින් හදාගන්න කැවිලි තමයි අපි තලබෝල. ඉතින් බලමු කොහොමද අපි තලබෝල හදන්නේ කියලා. ඉතලාම අපිට අවශ්‍ය වෙනවා සීනි ග්‍රෑම් 125. සීනි ග්‍රෑම් 125න් මම ඉස්සෙල්ලාම කොටසක් pan එකට එකතු කරගන්න. මේක ටිකක් අපි කැරමල් වෙන්න දෙන්න ඕනේ ගින්දර අඩු කරලා. අඩු ගින්දරේ තමයි අපි කැරමල් වෙන්න තියාගන්න ඕනේ. සීනි ටික තරමක් මේ විදියට දිය වේගෙන එනකොට කලයක ටිකක් brown වේගෙන එනවා. එතකොට අපි ඉතුරු සීනි ටිකත් එකතු කරගන්න ඕනේ. සම්පූර්ණයෙන්ම සීනි ග්‍රෑම් 125 අපිට අවශ්‍ය වෙන්නේ. මේ විදිහට කලර් එක ටිකක් බ්‍රවුන් වේගෙන එනකොට අපි ඉතුරු ටිකත් එකතු කරගන්න. ඉතින් දෙපාරට එකතු කරගන්න ඕනේ. මේ විදිහට සීනි ටික කර වුණාට පස්සේ අපිට වතුර කෝප්ප කාලක් එකතු කරගන්න පුළුවන්. අපි හරි පදම එනවද කියලා දැනගන්න අපි සාමාන්‍යයෙන් මේ විදිහට හැන්දට අරගෙන නූලක් වගේ යන්න ඕනේ. මේ විදිහට ගියාට පස්සේ අපිට පුළුවන් මේකට තලට ග්‍රෑම් 125ක් එකතු කරගන්න. මේ විදිහට අපි හොඳට මිශ්‍ර කරගන්න ඕනේ. අපිට තල බෝල ටික සොෆ්ට් එකට අවශ්‍ය නම් අපිට පුළුවන් ලිපෙන් ඉවතට ගන්න කලින් මේකට බටර් තේ හැන්දක් එකතු කරන්න. මේ අවස්ථාවේදී නෙමෙයි අපි මේ සේරම එක බෝලයක් හැදෙන විදියට එනකන් ලිපේ තියාගෙන හැඳි ගන්න ඕනේ. ලිපෙන් ඉවතට ගන්න කලින් බටර් ටේ හැන්දක් අපි එකතු කරන්න ඕනේ. ඉතින් මේ විදියට පදම උකු වෙලා එනකොට අපි ලිප් ඔෆ් කරලා භාජනයකට එකතු කරගන්න ඕනේ මේ ටික නිවෙන්න.
ඉතින් මේක හොඳට නිවෙන්න ඕන නැත්නම් ඔයගලන්ගේ අත පිච්චේ. ඊට පස්සේ අපිට එකම සයිස් එකට අවශ්‍ය නම් අපි හැන්දක් අරගෙන එක සයිස් එකට ප්‍රමාණවත් වෙන් කරගන්න ඕනේ. ඊට අපි හදන හැම තල බෝලයක්ම එක සයිස් එකට තියෙයි. इसलाम आप अवश्य साइज से पोर्शन हदागे मेक नीवेन आप बोल कर बैबेन इनपट मेक हई वेन सामान्य आप अत पुल पद मेन මේ විදිහට හදාගත්තට පස්සේ අපිට පුළුවන් මේක අතට අරගන්න අතට අරගෙන රස්නේ තියෙද්දිම අපි මේ විදිහට බෝල කරන්න ඕන ඉතින් මේ විදිහට නිවුනම පස්සේ තමයි අපිට බෝල කරන්න පුළුවන් इत मे वे कैवरी जाति हदि आप कल तीयाम लैसवेन पुलिंग और दवासे गोडाक आप चारित्र वारित्रेन इवागेम गेदरट अमुत्तेनो नैदेनो इत मे वे तलबोल हदल आप कल तीयाम लैसवेन पुलाद और दवास क्या गोडाक नैदायो इवागेम गेदरट अमुत्ता खाले आती मे वे देवा कल तीयाम हदल त्यागा तो आप खाले कर इवागेम आप කැවිලි මේසය චාරිත්‍ර වාර්තවලින් අපි ගොඩක් දේවල් කරන වෙලාවේ තවත් මේ වගේ කැවිලි හදලා ලස්සන කරනවා වගේම රසවත් කරන්නත් පුළුවන්. මේ විදිහට හදාගත්ත බෝල එක අපි සොෆ්ට් කියලා දැනගන්නේ අපිට මෙහෙම කඩන්න පුළුවන් වෙන්න ඕනේ. ඒ වගේම කඩද්දී අපිට පේන්න ඕනේ මේ විදිහට නූල් වගේ ඇදිලා තියෙනවා. ඉතින් මේ විදිහට නූල් ඇදිලා තිනවා කියන්නේ අපි හරි පදමට හදලා තිනවා කියලා. ඉතින් මේ විදිහට හදාගත්ත තල බෝල ටික අපිට පුළුවන් හොඳට නිවුනට පස්සේ අපි සර්ව් කරන්න යන භාජනයට එහෙම නැත්නම් අපි ඇස්රුම් කරලා අවුරුදු දවස වෙනකන් තියා ගන්නවා නම් අපිට පුළුවන් බෝතල් කරලා තියාගන්න. ඒගොල්ලන් හැමෝටම මේ වගේ තල බෝල ගෙදරදී රසවත්ව හදා ගන්න පුළුවන්. Forever Gold Fans එකක් ගත්තම ක්‍රීම් තුනක් ගත්තා වගේ. 3 in 1. හැලප කිව්වම අපිට එක එක විදිහට හැලප හදනවා. ඉතින් මම දැන් ඔයගලන්ට කියලා දෙන්න හදන්නේ කොහොමද අපි කුරක්කන් හැලප හදන්නේ කියලා. ඉතින් කුරක්කන් කියන්නේ ගොඩාක් ගුණදායකයි. ඉතින් අපි බලමු කොහොමද කුරක්කන් හැලප හදන්නේ කියලා. අපිට ඉස්සෙල්ලාම පෑන් එකක් අවශ්‍යයි. ඒ පෑන් එකට අපි ඉස්සෙල්ලාම පොල් බෑයක පොල් එකතු කරගන්න ඕනේ. पोल टीका पिछला मे विधियट लिपेला हाट करोट पोलवा खारद मूंग खरा मुनाटी तुन बैगिंग एक तो करला खुड़ कर इतने मे विधि कोटा गाता फास्से අපිට පුළුවන් පොතු ටික ඉවත් කරගන්න. ඒකත් අපි මේකටම එකතු කරගන්න. මේ විදිහට පොල් ටික ටිකක් බැදෙනකොට අපි මේකට එකතු කරගන්න ඕනේ පැණි කෝප්පයක්. पैनी पोल हदा गन विधि तमाय अभी मेके कर
ලුණු තේ හැඳි කාලක් ලුණු ටිකක් එකතු කරගත්තට පස්සේ කුරක්කම් පිටි කෝප්ප එකක් අපි මේකට එකතු කරගන්න ඕන මේ විදිහට අපි හිමීට කලවම් කර ගන්න ඕනේ වගේම ගින්දර අඩු කර ගන්න ඕනේ. ඉතින් මේ විදිහට අපි පිටි ටික හොඳට කලවම් වෙනකන් ලිපේම තියාගෙන ලිප් ඔෆ් කරලා ලිපෙන් ඉවතට අර ගන්න ඕනේ. සාමාන්‍යයෙන් හැලප හදද්දී හාල් පිටි එකතු කරගන්නවා ඒ වගේ පාන් පිටිත් එකතු කරගන්නවා හැබැයි අපි අද එකතු කරගත්තේ කුරක්කම් පිටි විතරයි මේ විදිහට අපි හොඳට කලවම් කරගන්න ඒ වගේම මේ පදම ගොඩක් තෙත නැති ඒ වගේම ගොඩක් ඩ්‍රයි නැති පදම එනකන් තමයි අපි ලිපේ තියලා කලවම් කරගත්තේ ඊට පස්සේ මේ විදිහට හදාගත්ත හැලප මිශ්‍රණය අපි හදාගatti සම්ප්‍රදාය ක්‍රමයට නම් අපිට අවශ්‍ය වෙනවා කැඳ කොළ. ඉතින් කැඳ කොළ හොයා ගන්න බැරි නම් අපිට මේකට පාච්මන්ට් পেපර් එහෙම නැත්නම් ෆොයිල් කොළයක් මත උනත් මේ විදිහට හදලා තියාගන්න පුළුවන්. හැබැයි කැඳ කොළේ අපි සම්බද්ධ එකේ නම් වෙනම රසක්. ඉතින් පුළුවන් නම් කැඳ කොළ වලම හැල්ප ටික හදාගන්න. ඉතින් මේ විදිහට හදාගත්තට පස්සේ අපිට අවශ්‍ය ප්‍රමාණයට අරගෙන කැඳ කොලේ තියලා ප්‍රෙස් කරගන්න ඕනේ. ඉතින් ගොඩක් ගොරෝසුවට ප්‍රෙස් කරගන්නත් එපා. තුනි වෙන තරමට තමයි මේක රස වෙන්නේ. ඉතින් මේ විදිහට තමයි හැදිලා එන්න ඕනේ. ඇලෙන්න බෑ මේ පදමට හදාගත්තොත්. ඉතින් මේ විදිහට දෙපැත්තටම අපි ප්‍රෙස් කරගන්න ඕනේ. එවගේ මං කිව්ව ඕගලන්ට ෆොයිල් එකේ උනස් අපිට හදා ගන්න පුළුවන් කියලා. ඒතර අපිට අවශ්‍ය වෙනවා ෆොයිල්. මේ විදිහට කෑල්ලක් අරගෙන මිශ්‍රණය මේක කැඳ කොලයක් කියලා හිතලා ඒ විදිහටම අපිට පුළුවන් සෙට් කරගන්න. ඉතින් අපිට කැඳ කොල හොයාගන්න බැරි නම් මේ විදිහට තමයි හදන්න වෙන්නේ. හැබැයි මතක ඇතුව අපිට කැඳ කොලෙන් එන රහණන් එන්නේ නැහැ. හැබැයි අපිට හැලප හදා ගන්න පුළුවන්. ඉතින් මේ විදිහට අපිට ස්ටීමර් එකක් අවශ්‍ය වෙනවා. ස්ටීමර් එකේ අපි මේ විදිහට ලස්සනට අතුර ගන්න ඕනේ. ඉතින් ඒ අතර අපිට මේ දෙකත් එහෙම තියලා මූඩියෙන් වහලා ස්ටීම් කර ගන්න ඕනේ විනාඩි 15ක් 20ක්. මේ තියෙන්නේ අපි ස්ටීම් කරගත්ත අපේ හැලප ටික. හොඳ සුවඳකුත් එනවා. පස්සේ අපි මේ ටික සර්ව් කරන්න යන ප්ලේට් එකට තියාගන්න පුළුවන්. ඉතින් මම ඔයගලන්ට පෙන්නන්නම් අපි ෆොයිල් එකේ හැදුවම කොහොමද එන්නේ කියලා. මේ විදිහට ගැලවිලා එනවා. එහෙම නැත්තම් මේ විදිහට එන්න. ඉතින් ඕගලන්ට මේ විදිහට හදා ගන්න පුළුවන්. ඉතින් ඕගලන්ගේ අවුරුදු කැවිලි මේසෙ මේ වගේ හැලප හදලා තවත් රසවත් කරන්න පුළුවන්. ලබන්නා වූ සිංහල හින්දු අලුත් අවුරුදු සුභම සුභ අලුත් අවුරුද්දක් වේවා කියලා මම ප්‍රාර්ථනා කරනවා.